උසරणයි පින්වත් උබහම අටම ධर्ම ශ්‍රමණය වෙන වෙනෙන් සූදාානම්ප මේ පෙහිද बहुततिहाර පවාහිනය සමක එකතු වන සුපින්වත්ව බේ හිත සූ පිණිස बहुतहाර පවාහිණිය මේ පහේදේ वेकाශය කරන දාयකත්ව සදධර්මදේශනාව ව්‍යකාරෙන් ආරම්මකිරීමටයි සවधाනම්පන්නේ සැදහැවතුනි මෙයුතුම්මූ දේශනාවෙනුවෙන් සෙදුකලා වහු ආරාතනාව පිළිගෙන ධර්ම සභාවට වැටම අවදාළ පූච්චපාත ගෝරණයක්කම සරණතිස්ස පෙන්වත්ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාතුනොදින් පෙළිගනිමෝ. සාධෝ සාතෝ සාතෝ සැදෑමතුනි දේශනාවේ දායිකත්වයල පාතෙන්නේ වසරක් පුරාපවත්වෙන මාසික ධර්මදේශනාමලාවේ පස්වන ධර්ම දේශනාවලෙසින් සමන්ත වෙළගතර මහතා අසෝකා වෙළගෙතර මහත්මිය නිෙරවාන් පුතුරවන්න ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසත් ඒවගේම කමල් අමරසිංග මහතා තුශාරි ඉන්දිකා මහත්මය නෙට්මින් සහ නතුලියන දියනියන් ඇතුළු ඒ පවුලේ සැදහැත පින්වත් පිරිසත් ද මෙයුතුම් මෝදේශ්නා වෙනුවෙන් සදහැති හින්දායිකත් වෙලා බාතිනවා. පමන්තාචක්කවාලි සු අත්‍රාගච්චන්තු දේවතා සද්හම්මන් මනිරාජස්ස සුනන්තු සග්ග මොක්ක දන් ධම්මස් සවනෙ කාලු අයන් බදන්ත ධම්මස්සවනෙ කාලු අයං බදන්ත දම්මස්සවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස බගවතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරය දස්ස සබ්බ සත්තු මස්ස දම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ දම්මසාමිස්සෙ තතාාගතස්සෙ ස්බ්ഞනු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙතුූ අරහතු සබ්බ දම්මිසු අප්පටි හතඥානචාරස්සෙ. දස බල දරස්ස චතුවීසාරජ්‍ය විසාරදස්ස සබ සතුತමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාගතස්ස සබබഞුණු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අප්පටිහතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරය දස්සෙ සබ්බ සත්තුත්තමස්ස ධම්මිසරස්ස දම්මරාජස්සෙ ධම්මසාමිසෙ. තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍යරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියල දෙනාම සූදානන් වෙන්නේ ලෝගරුම්මහා සම්බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වලි ආග්ඥාශේෂ්ත්‍රයේ පතුරුවමින් දේශනා කොට වදාළ අති උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසුරුකරගෙන සිදුකරන තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවනය කිරීම සඳහා පිනතිරි භාගිත නොහසේ දේශනා කොට වදාලි ධර්ම ශ්‍රවනය කරන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙනම ධර්ම ශ්‍රවනය කරන්න කියලා ඒ බලාපොරොත්තුවම පෙරදැරි කරගෙන අපි මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරමු ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත්වේවා සප්්‍ර බෝදධ්‍යාංග ආදී ධරමයන් වැඩි දියුණුවේවා. මේ දේශනාව අතර තුරදීම මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවයි. පින්නතුනි උතුම් වූ රතන සූත්‍ර දේශනා වැසිරු කරගෙන ධර්ම දේශනා හතරක් මේ වෙනකොට දේශනා කරලා නිමා කරලා. හතරවෙනි ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කළේ රථන සූත්‍ර දේශනාවේ පළවෙනි ගාතාරත්නය. නැවුත් පලවෙනි ගාතාරත්න්නේ ඉවර කරන්ඩ අවස්ථාව ලැබුණ නෑ. අපේ යානීද භූතානි සමාගතානී බුම්මානිිවා යානිව අන්තලික්කයේ. තස්මාහි භූතානය සබ්බේව භූතා සුමනා භවන්තු මෙනම වචනය තුන්ගෙන පදය අපි ටිකක් සාකච්ඡා කරමු තස්මාහි භූතාන් සබ්බේව භූතා සුමනා භවන්තු සබ්බේව භූතා සියලූම භූත කොටස් පිනතින තුන්ගෙනනි දේශනාවෙන් මේ භූත කියල කියන වචනය අපි ධර්මය කොයිොයි ආකාරයෙන් යෙදිල තියෙනවද කියන කාරණාව සාකච්ඡා කළා ත මේ රතන සූතරයේ භූත කියල සාකච්ඡාක සඳහන් කරලා තියෙන්නේ භූමිය ඉන්න සියලුම දෙනාටත් විශේෂයෙන් භූත කියල හඳුනලා තියෙනවා ඊකට අන්තලික්කේ යාම දිවියලෝකඉදලා අකනිටා බඹලෝදක්වා සියලු දෙවියන්ටයි මෙ සියලූම භූමි ඇසිරු කරගෙන ඉන්න එයටයි. භාගිතුන් වොහසේගේ උතුම් ධර්මය ශ්‍රවනය කරන්ට එන්ඩ කියලකතා කරන්නේ. ආපු අයට මනාව සතුටිංම මෙතන ඉන්ඩ සතුටිංම ධර්මය ශ්‍රවණය කරන්නට. සබ්බේව භූතා සියලූම භූත කොටස්. සුම් මනා භවත් වූ මනාව ධර්මය ශ්‍රවණය කරන්ට ඉද සඳහන් කලා ලොවතුරු සැප ගෙන දෙන මාගේ මේ දේශනාව මනාව සකසලා හන්ඩ මනාව සකසලා හණ්ඩ කියල කියන්නේ සෝතානු දත සූත්‍ර දේශනාව බනාහන්්ඩ කොහොමද දේශනා කරලා තියෙන්නේ ඒ විදිහටම හණ්ඩ කියලමි කියන්නේ සෝතානු දත සූත්‍රයේ තියෙනවා විදිහක් සුතා හොඳට හණ්ඩුවනේ දතා අහන ධර්මය හොඳට ධාරණය කර ගැණ්ඩුවනේ. වචසා පරිචිතා ව වචනයක් ගානය හණ්ඩුවනේ මනසානු පෙක්කිතා. හතරවෙනි පියවර මනසානු පෙක්කිතා. එකන අපි මනාව වචනයක් වචනයක් ගානය අහලා ධාරණය කරගත්ත ධර්මය මේ හතරවෙනි පියවරේදි පුළුහන් තමන්ගේ භාෂාවට හරව ගැන්ට බේකන් ලොකු කතාවක් කියනවා අහණඩෝනි මතකතියාගණ්ඩෝනි පාලියෙන්මයි කියනෙක් බනා හණ්ඩෝන පාලී්මයි. දක භාගතතුන් වහසගේ භාෂාව. පාලි භාෂාව වචනවලට හරියටම සිංහල භාෂාවෙන් අර්ථ දෙන්න බෑ හැම වචනයකට මර්ථ දෙන්න බෑ. එතට සමහර වචන තියනවා ඒ පාලි වචනය තියෙන ගාම්බීර බව සිංහල වචනයෙන් ගණ්ඩ බෑ හ හරියටම මනාවම බණහනුවන පාලියම් හනක තමයි හොඳ. ඉද මේ කාලේ පාලීෙන් බනකීවොත් පාලීම් ඉ අහන්ඩ ශ්‍රාවකව නැතිවින්ඩ පුළුවන්නේ ශ්‍රාවකයට තේරෙන්නේන ඉ පාලි දන්නති නිසා තේරෙන් නැව යනවා ඇවැනි පාලි දැන්නේ නැතික අපිට ලොකු පාඩුවක් එක සුළු පටු පාඩුවක් නෙමේ ලොකුම පාඩුවක් ඒක තේරුම් ගත්ත නැති නිසා අපි ේසියට කද්ද කියන්නේ අපි කියැන පාලි අමාරුයි කියලා ඉති ඒක ලේසියට කියනමචන පාලි අමාරයි කියන ඉංග්‍රීසි අමාරුවු නැද්ද කලුත් ඉග්‍රේසිත් තමාරුයි ගණනුත් තමාරුයි ඒවාගේ තව ගොඩක් දේවල අමාරුයි හැබ අපේ ත් වැඩිපුර ඒදවල්ලට තියෙන නිසා ධර්මයට වඩා කැමැත්තක් තියන නිසා ගනන් අසමත් වනත් නැවතහරි ලියනවා. ඉන්දීසි අසමත් වනත් නැවතරි ලියනෝ. අසමත්වෙන අමරුහින්ද ති එනං පාලිත් එහෙම අධ්‍යනය කළ නං සියලු භාෂාවල් ලිගනගත්තට වඩා වටිනෝ. ඇති වටින් නැද්ද භාගිතුන්හසේ භාෂාව ලක්ෂයක් සක්වලට කතා කරපු බාසාාවනි. අනි එලොව මෙලොව දෙකටම මට ලාබයි පාලිගෙන ගන්න එක. බො භාගිතුන් වහසගේ ධර්මය පාලියෙන් වැටහෙන තරම පාලිය තුළතියට රසය වෙනකිසිම භාෂාවකින් ගණ්ඩපය. අනිත්කාරණාව තමයි අපි පාලි නොදැනගත් තහම දේශනා කලා වෙන කරන්න ම දෙයක් නැත්තන්. ඉතාම හොඳ සත්පුරුෂ කල්ල්‍යයාන මිත්‍රයේ කොයාගෙන බණහඬ කියලා. එයි කල්ල්‍යයාන මිත්‍රයා තුළ තියෙනවා මෛත්‍රීකරුණාව. මේ හැම වචනයක්ම භාගිතුන් වහන්සේගේ වචනයක් නිසා සත්පුරුෂෝ කවදාවත් ඒ වචන වෙනස් කරන්නේ. සත්පුරුෂයා කවදාවත්, ශ්‍රාවකයගේ නිවන් මග වහන්න්නේනේ. දෙනිසා භාග්‍යතුන් වහන්සේගේ වචනයම දේශනා කරන්න උත්සා කරනවා. ඇති එහෙම අය ලෝකයේ දුර්ලවයින්නේ. ලෝකේ දුර්ලබම පුද්ගලයෝ පස්ස දෙනක් ගැන පින්ංගයාානිස ූත්‍රයෙන් භාගතුන් වහස දේශනා කළ. භාගිතුන් වහන්සේ ලෝකයේ දුර්ලබයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම දේශනා කරන ශ්‍රාවකයෝ දුර්ලබයි. බුද්ධ වචනයම දේශනා කරන අය ලෝක දුර්ලබයි ඒ බුද්ධ වචනය මනාව ඉගෙනගත්ත අය හදාරපු අයි දුර්ල බයි තමන් මනාව දැනගත්ත ධරමය ක්‍රියාත් වර කරන අය නතන් ධර්මයේ දැනගෙන ප්‍රතිපදාවේ හැසිරෙන අය ලෝක දුර්ල බයි කළගුණ දන්න කළගුණ සලකන අය ලෝකි දුර් බයි. මේ දුර්ලපකාරණා පහේ තියෙනවා භාගිතුන් වහන්සේ ගේමෝචනය දේශ අකරන ශ්‍රාවකයෝ දුර්ලපයි. අපට නිවනට හඩෝන නං වෙන කාගෙන්වත් බනහල් හරියන්නේන. වෙන කාගෙවත් බන අපිට වැඩකුත්නේ. අපිට වටින්නේ භාගිතුන් වහන්සේගේ ධර්මය. ඉතින් එහෙමනම් අද, ශ්‍රාවකයක් කෙරෙහි අනුකම්පාාවෙන් භාග්‍යතුන් වහන්සේගේ නිර්මල පර්‍යාප්තියම දේශනා කරන සත්පුරුෂයක් හොයන්ඩ වෙනවා අපිට යහපතක් වෙඩ බණක්කාට. එතකොට පාලිය දැනගෙන හිටිය නං දේශකයන් වහන්සේට යම්තැනක වැරදුනත් මට ආපහු ඒ සූත්‍රය බලල මට නිවැරදි වඩ පුළහන් ඒක නෙමෙයි බුද්ධ වචනය මේ කයි කියලා. ඒමත්තන් අන්න පුද්ගලයන් පිළිබඳව නැත්තං දේශකයන් වහන්ස පිළිබඳු දේශසිතක් ඇති කරගට ඕනෙ නෑ සමහරය සඳහන් කරලා තියෙන වන්නේ. අපි සත්පුරුෂයන්ගෙන්ද අසත්පුරුෂයන්ගෙන්ද බනාහමු බනාහන. උද අසත්පුරුෂයෙක් බව දන්නේ අහන්ඩ විහිල්ල වාඩියවුනාට පස්සේ. රදදි කියලා මැදදි නෙගටලා යන්න බේග. දෙනිසා අපි සත්පුරෘුෂයන්ගෙන තහනවා අසත් පුරෘෂයන්ගේ තහනෝ එ වැරදිදේ තහනවා හැබැයි වැරදිදේ වැරදි බව දැනගෙන ගැටෙන්ඩ යන්නන අහන්ඩ ගීප් වෙනුවට අහනවා ගැටෙන්ඩ යන්න නෑ ඌහට බනිින්ඩ ඔහ වේචනය කරඩ යන්නේ වගිත වහසිත් සඳහන් කරනවානි යම් තැනක ධර්මකාරණාවක් වරදිින්ඩ පුළුවන්. එහෙම ඇත තවත් කෙනෙක් ලාභ ලෝබ උදෙසා ධර්මකාරණාව වෙනස් කරන්න පුළුවන්. ඇ එහෙම කළත් නං අච අවිචයම උරුමයි. නැවත් වරදිින්දට පුළුවන් මට වනත් වරදිඩ පුළුවහන්. දේශගෑන් වහසලට ඕන තරන් වරදිඩ පුළුවන්. නවත් හිතා මතා දායකයන්ගේ හිත් සතුට කරවමින් ගොල්ලඟගේ තියෙන අඩුපාඩුවක් මගෑරවල වෙනකාරණාවක් ඒකට කියලා අන් එහෙම දේශනා කරන්න ගියොත් ඒක තමයි බයානක ඇ අපි කාටත්වරදිෝඉති ඒ නිසා විශේෂ මේ පාලිය දැනගන්නේක අපට සූත්‍රයකිීවල අඩුපාඩු තැන හදාගන්ඩ අපිට අවස්ථාවක් තියෙනවා කර අපපි සඳහන්කරපු කාරණාව අසත් පුරුෂයන් ගෙන තහනෝ නමුත් ඒක පිළිගන්නේ නෑ ඔහු පිළිඳ ගැටෙන්න්නේෙක් නෑ බො ගැටුණුත් ඒත් පාඩු මට ඒ දේශය සිතක් එක්න ගටෙන්ඩ වෙන්නේ එතකොට ඒ දේශය කියර ගැන ලෙකු අකුසලක්නෙ එතුට ඒකත් පාඩුව අපහු මටමයි. ඒනිසයි භාගිතුන් වහන්සේ දේශනා කළේ කවදාවත් ධර්මකාරණාව වැරදුනා කියලා වැර දවා කියලා ඒ දේශකයට බණින්ඩිපා පුද්ගලයට චෝදනා කරන්න යන්නන්නේ එපා හැබැයි ධර්ම කාරණාවට චෝදනා කරන්නට කියවා. පුද්ගලයා වේචනය කරඩපා. ඔහු අතින් වැරදපු ධර්ම කාරණාවට චෝදනා කරට කියර මේක මෙහම වෙන්න නෑ ාිතුන් වහසේ දේශනා කල ති නොහොම නෙමෙයි. මේ මග ගියොත් අපිට කවදාව හපත වෙන්නේ නෑ කියලා වැරදි ධර්ම කාරණාවට නින්දා කරන්නට කියනවා. ඇැ පුද්ගලයන්ට නින්දා කරඩ ඇන්න. එපා කියන කාරණාව භාගිතනා සඳහන් කරනවා. ඒහින්ද මේ පාලිය දැනගත් තනං, පට හරිම පහසුයි නිවැරදිව දැන ගැන්ඩ සැකයක් ආවනං පොත පෙරල්ලා කියව ගැන්ඩ දේවාගේ අවස්ථාත් තියෙනවා තට වඩා තවලාභ ප්‍රයෝජන බොහොමයි පිරිත් සූත්‍රයක් සධ්‍යායනා කළ පාලිය හරියටම දන්නවනන් අල්පප්‍රාණ මහප්‍රාණ හරියටම උච්චාරණය කෙරෙනවා එහෙම වනොත් තමයි මහත් ආනිසංස සහිතව කුසල් රැස්වේෙන්ඩ පටක් ගන්නේ අපි ඒටිකත් සාකච්ඡා කරමුටිකක් ාගිතතු හස බනහන්ඩකිවී හොඳට අහන්ඩෝන අහන ධර්මය මනාව ධරණය කර ගණ්ඩෝන වචන වචනයක් පාස හණ්ඩෝන ඉට පස්සේ තමන් අහගත්ත ර්ම තමන්ගේ භාෂාවෙන් තේරුම් ගණ්ඩෝනය අන්තිමට සඳහන් කළා දිිට්ටයාසු පටිවිද්ධා. එකක තමන් දැනගත්ත ධර්මයට අනුව ජීවිතය දි බලණ්ඩෝන අපි බණහ අට ධර්මය දැනගත්තට ඒ න්‍යායෙන් ජීවිතය දිහා බලන්නේද. ඒකන භාගිතුන් වහසේ දුර්ලබ පුද්ගලය අතර හතරවිනිර් දේශනා කළේ. ධර්මය දන්නවා නවත් ප්‍රතිපත්ති ය දෙන්නේ නෑ. යකාය පිළිබඳව භාගිතුන් වහස කාය පිළිබඳව කොච්චර කරනු දේශනා කළාද. කයේ තියන පිකුල් ස්වභාවේ පිබඳව ිසාර හ රජුුවන්ගේ අග්‍රමහේෂිකාාවව කේීම. කේමට කයිතියෙන පිළිකුල් බව ගිතුන් වහසේ කිය දු නගද කේම බොහම ලස්සනයින එනිසා භාගිතුන් වහසේ රූපේයට නිින්දා කරනව කියලා භාගිතු වහසිකවට නොයා හිටිය අන්තිමටින් රජ්ජුරූ පායක්යොදල කේම කොහොමරි වේල්බන රාමට යවනවා. භාගිත වහසේ නැවතව උපායක් පාවිච්චි කරලා කේමගේ රූප මදී බිඳල දෙෙන්වා. එති අන්තිමට කේම. සෝවාන් වෙලා රහත්වෙනවා. එ මේ කරුණු කියල කියලා මේ ශරීරයේ තියෙන තුන්සීයක් පමණයට කෝටු. නවසීයක් විතරන්න අහරවැල්. ජරාපත්ද්‍රවිය පිළිකුල් සහගත බව ඇතල කොයි තර කුණු ගොඩ ගහෙනවාද. ඒ කුණු පිටකරන්න එලියට විවෘත්ත වෙච්ච රෑදවල් දෙකේ ඇරිල තියෙන දොරවල් නමයක්. මේ දොරවල් නමේම් රෑදවල් අපද්‍රව්‍ය යෙලියටයෙන්නේ කවදාවත් රංග්‍රදී මුතුමනිි කාපු දවස දවසක් නෑ. කංසි දුරුවලිං ආවිත් න ඇස් දෙකින් ආවිත්න නාස් පුඩු දෙකින් ආවිත් නෑ කටිං ආවිත් නෑ මළමුත්්‍රා කරන දුරටුවොලිං ආවිත්නෑ මෙ හැමතැනකින්ම පුටවුණේ අපද්‍ර්‍යමයි. තව කෙනෙක් දැක්කුත් කෙළිකුල් හිතන දේවල්මයි. දෙ එතකොට මේ කයි ස්වභාවය කොහොබද. පිට පැත්තිෙන් තියෙන්නේ ර පහමක් තරයි මේ හමට යටටිින් තියෙන ඇඟට අපි කොහොමත් කැමති නෑ තියාතු වාලයක්වත් බලන්න අපි කැමති නෑ එක තමයි ස්වභාවේ සම්පූර් පිටපැත්තිෙන් පින්තාාරු කරගත් පින්තාාරු කරපු කලයක් වග ඇතුල ක්කෝ මස්සුජිපුර ෝලා දෙනිසා සඳහන් කලා මේ තියන ඇවි දින වැසි කිලි මේ තියන ඇවි දින කැසිකිලි අපි යන යන තැන මලත් අරගෙන මුත්‍රත් අරගෙනම තමයි ඇන්න. බැහැර කරන්න්න උන තැන බැහැරු කරනවා එතන ඉඳලා ආයිටිකටික පිරෙනවා. ද එහින්ද ඇවිදින වැැසිකිලියක් කා සමානයි. එති මේ විදියට භාගිතුන් වහසේ කයි ගැන දේශනා කළෙයි මේ රූපය දැකල ඇතියෙන තෘෂ්ණාව නැති කරන්න අන්තිමට කේමාව ගෙන් අහනුව කීමයින් මේ ලෝකයේ අඥ්ඥාණයගේ පරම පැතිම මේ කහල් ගොඩද කියලා. අඥ්ඥාන මිනිසුන්ගේ පාර්ථනාව කල් ොඩද කියලකමයි භගතු අශයන් එතකොට දැ මේ ධර්මකාරණාව මනාව දැනගත්ත හම. මේ රාගයෙන් තෙත්තෙච්ච පුද්ගලියකුට හිතන දේවල් ඒ රාගය පාලනය කර ගන්න බැරු ඕන තරන් අපරාධ කරනවා ඉති මේ ධර්මකාරණාවත් එක්ක මේ රාගයෙන් තෙත්වෙලා තියෙන කයි ගැන හිතනකොට ඒ රාගය එහම පාවෙලායි. ඒකයි ඉගනගත්ත ධර්ම කාරණාවට අනුව මේ විදර්ශනාත්ම ව බලඩ දෝක දි බල එහෙම බලන්ඩ පුරුදුනානං අපි අකුසල් කොච්චරකගේ නයින් වෙනවාද දා මේ හරි දුර්ලභ කරුණු පහක් කැඩීට මේ කරුණු පැහැදිලි කලා අපට දේශනා ඒකයි මෙතන මනාව අහන්ඩ මේ ධර්මය දෙවන්ට මේ බූත කොට අස්සලටන මනාව අහන්ඩ කැමැත්තෙන්ම ඉන්ඩ මෙතන කැමැත්ෙන් ඉඳගෙන මනාව අහන්ඩ අතූපි සක්කච්ච සුනන්තු භාසිතන්. ඊලකට සඳහන් කලාා ආං එහෙම මනාව දැනගෙන ශ්‍රවණය කරගත්ත ධර්මය. තමට මහත් වූ යහපදක් කරනවා. ලොවතුරා බුදුරජාණන් වහන්සේට. නමස්කාර කරමින් ලෝතුරු සැපගෙනල්ල දෙන සංසාරසාගරයෙන් එතර කරන. සතර ආපායෙන් නිදහස් කරන මේ උතුම් ගහම් පද මනාව ආණ්ඩ කියල භාගිතුන් වහසි දේශනා කළා එහෙම දේශනා කරමින් පළවෙනි ගාතාරත්නය භාගිතුනාහසේ නිමක් කළා එන අපි ඉතාම කෙටියෙන් ආපඋස්සිහිපත් කරමු මේ පළවෙනි ගාථ රථනයේ භාගිතුන් වහසමනවාද අපිට කීවී අප මේක දීර්ඝෝෂයෙන් සාකච්ඡා කළා ද සාරාන්සයක් කෙටියක් සිහිපත් කළොතු භාගිතුනා සි දේශනා කරනවා මෙතන රැස්සුන භූමේ ඇසුරු කරගෙන ඇත්තාවූ යම් භූත කෙනෙක් වෙද්ද ආකාසේ ඇසුරු කරගෙන හෝ ජීවත්වෙන යම් භූත කෙනෙක් වෙද්ද එ හැම කෙනෙක්ම වෙතෙන්ට ඇවිල්ලා සතුටිංම මෙතන ඉට සතුටිංම මේ දේශනාව මනාවශ්‍රවණය කරට මනාව ශ්‍රවණය කරගෙන ඒ ධර්ම කාරණාවෙන් සංසාර කෙරවල කරගඩ ඒ ධර්මය මනාව අවබෝධ කරගන්නට. නිකන් කාලේ නාස්තිික රන්න පාකිල්ලකන්ඇයි මොකද මෙතන්ට මේ දෙවී ඇවිල්ල ඉන්න කියන කාරණාව දෙවනිගාතාවත් පින්නතුන පැදිරිි කරනවා. මේ පිරිස් සියල්ලෝම මෙතෙන්ට එකතු වෙලා ඉන්නේ භාගිතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවනය කරන්න ආව බනා හන්ඩනං සතුටිින්ම ඉන්ඩ මනාවා හන්ඩ. එනකට බුදුරජාණන් වහන්සේ දෙවැනි ගාතාරත්නය දේශනා කොට පදාළ. අතන සූත්‍ර දේශනාවේ දෙවැනි ගාතාරත්නය. තස්මාහි භූතා නිසාමේත සබ් වී මෙත්තන්කරෝත මානුසියා පජාල්ය දිවාච රත්තෝච හරන්තියේ බලින් අස්මාහි නේරක්කත අපපමත්තා. මෙ දෙවනි ගාතාරත් නින් මොනවද සඳහන්කලේ ගන කාරණාව පිනතින අට්ටකතාවත් එක්කමන්ය පිසාකච්ඡා කරන්නේ. නිකං ගාථාව වි සරල තේරුමට වඩා අට්ටකතවිත් මොනවද භාගිතුන් අහස දේශනා කළේ මේ ගැන මේ සූත්‍ර දේශනාව පුරාවටම අට්ටකතාවත් එකතු කරගෙනම සාකච්ඡා කරමු. භාගිතුන් වහස දේශනා කරනවා මුල් ගාතාවෙන් පැහැදිලි කළේ භූමී හෝ ආකාසිය ඉන්ඳල මෙතෙන්ට එකතු වෙච්ච සියලු දෙනාම මෙ ධර්මය මනාව මනාව අහන්ඩ කියලා. ඊළකට සඳහන් කරනවා භාගිතුන් වහන්සේ දේශනා කොට වදාළ මෙ උතුම් ධරමේ. දෙවන ගාතාවෙන් නැවතත් දෙවියන්ගෙන් භාගිතුන් වහසේ අහනවා. දෙවියන්ගෙන් භාගිතුන් වහසේ හනවා. යම්කාරණාවක් සඳහා නුබලා දිව්‍ය ලෝකයේ ඉඳල මෙතන්ට ආවද දිවිය ලෝක ඉදල මෙතන්ට ආව කියල කියන්නේ. පුදුම සැපක් අත්හර නෙවිලෙෙන් අසීමමාන්තික සැපක් අත්හැර ලැවිල්ට ඉන්නේ අපිට තේරෙන්නේ ඇදදිව අත්හැපු සැපමනවාද කියලා. අපිතඩක බණක් අහන්න යන්ඩ තියෙනවා නැත් අපිට සහර දේවල් අත්හරල යන්ඩ බෑයි. සමහරයට රූපෝහනය අත් හැරගණ්ඩබේ. සමහරයට දුරකතනයත් හර ගණ්ඩබේ. සමහරයට යාළුමිත්‍රයොත් හැරගණ්ඩබේ. සමහරයට කෑමවේලාව පොඩි මුහොතකට අත් හැර ගණ්ඩබේ. දෙති ඒ නිසාමේ දුරකතනය පාවිච්ි කර්ඩ තියන කැමැත්ත රූපෝහනය නරබන්ඩ තියන කැමැත්ත යාළුමිත්‍රයොත් එක්ක ඉඩ තියෙන කැමැත්ත මේවාගේ කාරණා නිසා ධර්මශ්‍රවණය කරන්න යන්ඩ තියෙන අවස්ථාවල් අපි කොච්චර මගහරි නවද මොකද අපට සැපයක්. දැ මේවාගේ සැපයක් ද දෙවියන්ට දයන්නේ. දහදිය ටිකක්වත් දාන්නති සැපයක්න. ඒ දහදිය ටිකක්වත් දාන්න නැත්තන්. අඩ්ඩුම තරම ඔලුවේ කැක්කුමක් බඩේ කැක්කුමක් නෑන. කවුරුදු කෝටිගනක් කෝටි ගණන් ආවශ්‍යතියට කල්ප ගණන් ආවශ්‍යතිය නයි මෙතන ඉන්නවා. දිවලෝකය ආවෂන අපේ මංතන්නේ දේශනාවල්ලින් හලා ඕන තරම් දන්නවා. අඩුමාවෂ්‍ය තියෙන දෙවියන්ගේ ආයුකාලයත් අවුරුදු ලක්ෂානුවක් අපේ අවුරුදු වලින්. ඒ අඩු මාෂ්‍ය තිින් දිවියලෝකෙ ඊළඟදිවියලෝකෙ දෙවියන්ගේ ආුෂ්‍ය අවරුදු තුන්කෝටි හැටලක්ෂයක් සක්‍ර දෙවියන්ගිදිවියලෝකි. ඊට උඩිින් තියන යාමය යාමය ආයු ප්‍රමාණය අවුරුදු දාහතර කෝටි හතලිශ ලක්ෂය. ඊළඟ තියන තුසිතය අවරුදු පනස් හත්කෝටි හැටලක්ෂයක්. ඊළඟට තියනෙ නිමාණරතිය මනුස්ස අවුරුදු දෙසය තිස්කෝටි හතලිශි ලක්ෂය. එළඟතියන පරලින්බිත වසවර්තිය මනුස්්‍යවර්ශවලින් නවසය විසිය කෝටි හැටලක්ෂය. ඉතින් ඒ තරන් දීර්ඝ කාලයක් දෙැගෙතනින් එහට යනුවට කල්ප ගනං ආවිශෂතියෙන් ්‍රහමලෝකල්ටයනකොට. මේසා දීර්ග කාලයක් බඩ කැක්කුමොකක් හෙරෙන්නේ. ජයටත් පිරිස දහ දියවත් දාන්නේ නෑ. ඒ තරම්ම සැපයක් තිය ඒ කවදාවත් අපට විස්තර කල්ලා ඉවර කරන්න බෑ පුතත් ජන කෙනෙකුට ඒ සැපය දැක්කත් අපිට තේරණයහකුත් තේරණයෙකුත් නෑ අපි වගේ කුණුත් නෑනයගේ ැක සඳහන් කළේ දෙවියන්ට කවදාවත් දෙවිය ෝකය පහල වෙන දවසේ ගත දැවටන ඇඳුම මේ අරුදු කෝටිගාන දරලා චුතවෙන කු මාරු කන්න ඩි නෑ. එවා හැමදාම ආතාසේ බැබලෙන සූරයා වගේ දිලිසෙනවා කුණු නෑ නමුත් චුතවෙන්ට ලංවෙනකොට තැන් දිවිය ලෝකෙ හිටියේ ඇති විුෂ ඉවරයි කියල කියට මනුස්සලෝකෙ දවස් හතක් විතර වෙනකොට හැබැයි අර ඇඳුම මඩේ පෑගුවවා වගේ කිලිටු වෙනවා කිය කියන්න එතකට දැනගැඩුවන ට දැ මේ ඉඩ තිෙෙන කාලෙ ඉවරවේගෙන යෙන්න කියලා. ඉ මේ තරං දෙවියලෝකයේ මේ තරං දිව්‍යමය සැපවිඳින දෙවියෝ ඒ සියලූම සැප අත්හැරල ඇවිල්ල ඉන්න මොකටද බනාහන්ට. ඒනිසා සඳහන් කරනු අටකතාවේ නට නච්චනාදී දස්ස නත්තං. මෙතෙන්ට ආවේ නැටුම් බලන්ඩවත් නලුව බලන්ඩවත් නෙමෙයි මේ ඇවිල්ල ඉන්න සියලු දෙනාම මොකට දැවිල්ල ඉන්නේ තස්මාහිභූතා නිසාමේත සබ්බි මොකට දැවිල්ලඉන්නේ එම නිසා ධර්මශ්‍රවනය කරන්නයි ඇවිල්ලඉන්නේ එම නිසා අමනුෂ්‍යයින්නේ ඉතාම හොඳින් මනාව සකසලා සියල්ලෝම මේ ධර්මය හන්ට ඉතාම හොඳින් මනාව සකසලා සියල්ලෝම මේ ධර්මය හන්ට අප භාගිතුන් වහන්සේ දන්නවා මේ දෙවියන්ගේ මනස හැම දෙනාගගේම හිත භාගිතුන් වහන්සේ දකිනවන්නේ එඳ මේ දෙවියන්ගේ මනස දන්නවා මේ වෙලා වේ සියරු දෙනාගේම මනස ඉතාම හොඳයි ඉතාම කැමැත්තෙන් තමයි මේ දෙවියු මෙතනන්නේ ඉතාමත්ම කැමැත්තෙන්ඉන්නේ. එනිසා මනාව සකසලා බනාහන්ඩ සූදානන් බවත් භාගිතු හසේ දන්නවා. ාගිතු වහසේ කියනව සකසලා අහන්ද කියලා. නවත් දෙවිය ලෑස්ත වෙලා ඉන්නම ඒකාරණාවට බව හොදාකාරුව භාගිතුන් වහස දන්නවා. එහෙම දැනගනත් නැවත සඳහන් කරනවා යම් හේතුවකින් නුබලා තමන්ගේ ජීවිතය යහපතෙහි යෙදවීම සඳහා එළඹ සිටි සිහියෙන් යුක්තව එම නැත්තං කෙලෙස් සුද්ධ කරන ක්‍රමවේදය සහිතව ඉන්න වන්නන්න. සිෙන් කෙලෙස් සුද්ධ කරන ක්‍රමවේදය අනුව ඉන්නව නං මකද මේ එළඹ සිටි සිහිය කියලා කියන්නේ මේකටම තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා එළඹ සිටි සිහය හැම වෙලාවිම තමන් කරන්න මොකක්ද හතර ඉරියව්වේම සිහිය පවත්වනවා ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට නිදාගෙන ඉන්නකොට මේ ආදී වශයෙන් ඉඳගන්න හිටගන ඇවිදිනකොට නිදාගනඉන්න මේ සතර ඉරියවුවම මනාව සීය පීටවලඉන්නවා. අපට අපට හරියටසිෙහි නැතුව යනවා. අපි ග මේ යාළුව පිරිසක් එක කතා කර කරඉන්නවා. අපි විහිලු කරන්න නැද්ද. විහිලුවක් බොරුවක් වඩට තියන අවස්ථාව බොහම ළඟ. හිින් හරියට බොරුක වෙනවා අපි බොරුව විහිළුවක් බොරුවක් වෙන්නේ එමතත් සමච්චල යක්වන්න ඉදැ සිල් සමාදන් වෙලා විශේෂයෙන් සිල් රකිනයට විහිළුවක්වත් කරන්න එපා කියලෙනගෙන් විහිලුව කියන්නේ බොරුවක් ඉතල බලන්න විීලුවක්ඇතලි කොච්චර බොරුතති නතිෙන ඉති එහෙම වනත් අහන පුද්ගලයා රැවටුණු සිල්පදීක්ටිනවා නතරම විහිළුවට කීව නත් එක විහිලු දෙැද්ද කියල කාරණාවක් නෑ සිල්පදී විඳෙන්ට එතකොට මම මනාව සිල් රකිනවා කියලා හිතාගෙන හිටියට විහිළු කරන්න ගිහිලා සිල් කැඩි බව මදන්නෙක් නෑ අයි එළඹ සිටි සිහයෙන් ඉන්න කෙනාට ඒ වැඩි වෙන්න නෑ කවදාවත් ය මනාව සිහයෙන් ඉඳගෙන දන්නවා මේක මුසාාවක් වෙනවා මට කියලා හිද කියාගන්නේ නෑ හැම වෙලාවම ප්‍රශ්නක් අහන්ඩ පුළුවහන්න ෝකං බේරඩ පුළු හන්ටික්ි කෙනකුට කියඩ පුළුහන්නේ පිස්සෙක් කියලා ඇතර මොහුට පිස්සු නැත්ත මං අර වෙන කෙනත් එක කියලා තියෙන බොරුවත් ඇතම කිය බද්ලය පිස්සෙක් නනි අපට විස්සෙක් ද කියහු නැ කියන්නට තුත්තරයක් තියෙනවනි උසාාවක් වඩ තියන ඉඩකඩ වහගණ්ඩ පුළුවන් අවස්ථාව. මෝඩයෙක්ද කියල සමල්ලට අපි කියන හැබැයි ඒ වචනත් හරි භයානකයි. වාග සංවරය කියන එක කොයිතරගු සස්වෙන්න නෙද චුල්ල පන්තක මහරහතන් වහන්සේ හතරපද ගාතාව පාඩන් හිටිය නෑනේ හාරමාසය. අතරපද ගාථාවක වචනය හාරමාසයක් තිස්්‍ය පාඩන් කිටීනය. පසේ මහාපන්තක ස්වාමන් වහස කීනවාන යන්න කියල පන්සල. ඉජතර අඩහන්ඩ යනවා යනකට භාගිතු වහසේ මගසක්ම කරනවා. භාගිතුන් හසේ එක්ක නොකුටියේ ගවට සුගන්ත කුටියගවටක් ගල්ල ඉරුදියෙන් මවාගත්ත සුදුරදි ගඩක් අතට දීල රජෝහරණං රජෝහරණ කිය පිරිමඳන්න කියීනවා. ඉ එදා උදේවරයේ චුල්ලපන්ත කාමුදුරු රහත් වෙනවා. රහත් වෙනව විතරට නෙමේ ඒ උදේවරුව මුළු ත්‍රපිටකේව උගන්න නව බදුරජාණන් වහන්සේ. බන්නකුද හාරමාසය කතරපද ගාතාවේ එක වචනයක් මතකහිට නොහිටපු ගෙනට රහත් බවත්ල බිලා මුළු ත්‍රිපිටකේමත් උදේවරුව උගන්නල දේවරය කෙල කෙන අපි උදේවරු ම දොලා වෙනකන්න. එදා ජීවකරද මත්තය ෙර දාන පින්කම ගුත්තේනවා භාගිතුන් වහසෙත් පින්කට වඩිනවා. ඇති වඩිනකොට නමේ ්‍රිතරත් වඩින් හැති. එතිම හිමිදිරි පන්දරීදල මේ අටහමර නම වෙනකොට මුළ ත්‍රිපිටකයමු ගන්න ලබාගිතුන් හස. පස්සේතින් ධානගෙදර ධර්ම දේශනාව කරන්න කියන්නේෙ තුන් හසට. හැම මහාමුදුරු මූුණෙන් මූුණ බලවා ගාතාපදයක්ක්මතක හිට නෙති චුල්ල පන්තක ොහොඳ බනක කියන්න කිය. ැමෝම පුදුමෙන් පුදුමයට පත් කරලා. මුළු ත්‍රිපිටකයම එකතු කරගෙන දේශනා කලා වගේ අපපුරු දේශනක් කරයි. දාන වලඳල ඇවිල්ල හාමුදුරුවරු කතා කරනවා එක උදේ වරුවකින් භාගතුන් වහසේ කොහොමද චුල්ලපන්තකට තර්මය ඉගැන්වේ කියා. ත දේශනා කළ අමහනින. චොල්ලපන්තකගේ සංසාරි කරුමේ අදවිදේ ේුණා. ඒක නිසයහෙම කළේ කියලා. එතට මේ මතක හිටි නැතිවෙද තිබිල තියෙන කරුමයක්ද වෙන භවයක කරගත්ත අකුසලයක් මෙතියන මතක හිටින් නැත්තේ එකයි හැමෝම පුදුම ඇැහුව මොකක්ද කියලා සඳහන් කලා මහනිනී කාශප බද්ධශාසනය පැවිදි වෙලා ඉසුල්ල පන්තක හිට එදත් මනාත්‍රිපිටක දරයෙක්. දාස් ගනක් ශිෂ්‍යයන්ට ධර්මය ගන්නවා දවසක් ආංර එල්ලඹ සිටි සිහිය කියන එක මදක් මැඇත්තුුණ. දුරුවල ශිෂියය කිරියා අඥ්ඥානයක් කලකිවා හිත රිදුන පිරිස මැද්දි මෝඩය කලක මුගක් විදෙනවන්නේ. අඥ්ඥානයක් කියලකිීවා. ආංය වචනයට තමයි මේ බුද්ධාන්තරයකි පාකමි දෙන්නේ. තේරනද වක් දෘෂ්චරරිතය කොච්චර භයල කර කියලා. එතකොට හිතල බලටකු දෙන්න අපි ජීවිත කාලේ මේ වෙන කොට අනුන්ගේ හිතරි දෙෙන වචන කොච්චර කියලා ඇදද කියලා. අධ්‍යාණය කියල හම සංවරයි. අපි කිය නීට වඩා බොහෝ පහත්ති දිීට. එනිසා එල්ළඹ සිටි සිහිිය හැම කාරණාවක් ළඟම වටිනවා. හැම තැනම වටිනවා. ඒ එළඹ සිි සි හැමදා හැම මොහොතකම මට යහපතක්මයි කරයි ඒනි මෙතන සඳහන් කරන්නවා එළඹ සිටි සිහියෙන් යුක්තව මනාව මේ ධර්මය ශ්‍රවනය කරන්න. එකන වචන වචනයක් ගානය අහන්ඩ කියලක බගිතුන් අස දේශන කරන කරන්නේ හෙමයි. වචනයක් වචනයක් ගානය හ බනාහන්න හමයි. ඒ ශ්‍රවණය කිරීමම භාවනාව. හිතටිට යන්න ඉඩක් නෑ. මේ වචනය අහලා ඉවරව වෙනකොට ඊළඟට මොකද කියවෙන්නේ. මම් බලාගෙන ඉන්න ඒක අල්ල ග්ඩ. ඊළඟට බලාගෙනන්නේ ඊළඟ වචනය අල්ල ගන්ඩ. එතොට මේ වෙනදදේවල් හිතන්ඩ ඉඩක් නෑනෙ. ඉතින් එයින්ද මේ වච්චසා පරිච්චිතා වච්චනයක් වචනයක් ගානය අහනුව කියන කාරණාව තමන්ට භාවනාවක්. ආන් එහෙම බනාහනකොට තමයි දේශනාව අවසාන සෝවාන් වෙන්නේ. දේශනාව අවසාන සකදාගාමි අනාගාමි අරිහත් අත්වට යනකන් ගිහිල් ල තියෙන්නේ පෙරකු සලඇත් එක්ක එකතුවෙලා. එන භාගිතු හයි සඳහන් කළේ එලඹ සිටි සිහියෙන් යුක්තව කෙලෙස් සුද්ධ කරන ක්‍රමවේද සහිතව ඉතාම හොඳින් මේ ධර්මේශ්‍රවනය කරට. කෙලෙස් සුද්ධ කිරීමේ ක්‍රමවේදය සහිතව ධර්මශ්‍රවනය කරන්න කියර කිය හම තමන් සංවරව ඉන්නවා නං ඒක තමයි කෙලෙස් සුද්ධ කිරීමේ ක්‍රමවේදය. මොකදද මේ සංවරව ඉන්නවා කෙල කියන්නේ. සංවර විනයයි පහන විනයයි කියලා මේක ආකාර දෙකකට බෙදලතියෙනවා. සංවර විනයයි පහන විනයයි. එතර මෙතන සඳහන් කරනවා මේ සංවර වෙනවා කියන්නේ මොනවාගේ කාරණාවත්. භාගතුන් වහන්සේ ආකාර පහපහ කොටස් දහයක් ලේශනා කරනවා සංවරවිනය කියන එකට කාරණ පහයි පහනවිනේ කියෙට කාරණ පහයි තර කාරණවා දයක් තියනවා. කෙනෙක් සංවරයි අපින ඕෝන තරම් සංවර කියෙනන වචන පාවිච්චි කරනු අවලන හරි හොඳයි හරි සංවර කෙනෙක් ඉතින් ධර්මය කියලා තියෙනවා සංවර කෙනෙක් කියලා කියහම ඒ පුද්ගලයා මොනකරුණුවලින් යුක්ත ව්ඩෝ නැද කියලා. ඒ කාරණාටික දැනගත්ත හම නං අපි ඔොක්කොටම හිතෙන්නේ අපි සේරමා සංවරයි කියලා. ආවට ගියාට සංවර කියන වචන පාවිච්චි කරන්න පාවිච්චි කරන්න බෑ. එවන පෙන්ඩතුනි. තර්ම දේශනවට තියන කාලයත් නිවා වෙලා නිසා. තුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසිරු කරමින් සිදුකරන පස්සනි ධර්ම දේශනාව දෙවැනි ගාතාරත්නය සාකච්ඡා කරපු සාකච්ඡා කරන දේශනාව නිමා කරන්න කාලේල බිලතිෙන නිසා මේ ගාථරතන ඉතුරු කාරණටික හයවෙනි ධර්ම දේශනාවත් එක්ක අපි සාකච්ඡා කරමු මේ උතුම් වූ සූත්‍රදේශනාව දැනේගෙන ගණ්ඩ පාඩන් කරගණ්ඩ මතක තියාගණ්ඩ තාම වටින මහාලු භව සම්පන්න සූත්‍රයක් අතන සූතරය හතරනි දේශනය මතක් කලා ආනන්දයන් වහන්සේ යංකිංචි කියන ගාතා ගාථයි ව යන් ංචි කියන වචනයට කියනකොට පැන්ටිකක් අහසට සි කරනවා ඒ පැන්ටික සමත් දෙනවා විශාලා විතුරියලායි අනික් සියලු මනුෂ්‍යය විශාලාගීවත් කරට. පචන දෙකයි යංකංචි. එන මේක ආරක්ෂාව කොපමනද. ආංඒතරන් වටිනා සූත්‍ර දේශනාවක් දේශනා කරවන්ඩ දායකත්වය ලබා දෙමින් මේ ධර්ම දේශනාව පස්වනි දේශනාවට දායකත්වය දරු ලබන්නේ සමන්ත වෙළගෙදර අශෝකා වෙළගෙදර නිර්වාන් පුතනුවන් ඇතුළු පවුලි සියලුම දෙනා විසින් කමල් අමරසිංහ තුශාරී ඉන්දිකා, නෙත්මිසා නැතුලි දියනියන් තිදෙනත් ඇතුළූ අද ධර්ම දේශනාවී දායකත්තේ මේ පින්වත් පිරිස විසින් දරු ලබනවා. වසරක් පුරා පැවැත්වෙන මාසික ධර්ම දේශනා මාල්ලාව පස්සෙනි ධර්මදශනාව හැටියටයි මව්පියන් සහ දූපුතුන් එකතුවෙලා මේ පින්කම සිදු කරනු ලබන්නේ. උතු මරමුණ හැටියට සඳහන් කරනවා වසර විසි දෙට පරලෝ සැපත්වන්නට යෙදන චන්ද්‍රදාස වෙළගෙදර පියාණන්ට එවගේම අවුරුදු දෙකකට පෙර පරලෝ සැපත්වන කරුණාපාල වෙළගෙදර පියාණන්ට අවුරුදු දහ අටකට පෙර පරලොව සැපත්වුන ල අමර සිංහපියයාාණන්ට අවුදු පහකට පෙරපරලෝසපත්තිෙන් නැටේදන සෝමපාල බොරලුගමපියාණන්ට පුුණ්්‍යාණු මෝදනා කිරීම මේ දේශනාව ප්‍රධාන අරමණ කැටීට සිහිපත් කරනවා වගේම. මේ මස උපන්දිනය සැමරු තුශාරී සමන්තිකා වෙළගෙදර මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් ඇයට රත්නත්‍රී ආශිරුවාදය පාර්ථනා කිරීමත් මේ මස නමවනදින දහනමෝන උපන්දිනය සැමරූ නෙතුලි අමරසිංහ දියණයට ප්‍රත්නත්‍රී ආශිරුවාදයේ ප්‍රාර්ථනා කිරීමත්, හර්ෂා අමරසිංහ නැගැනියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්. දේශකයණන් වහන්සේට රත්නත්‍රී ආශිරවාදය පාර්ථනා කිරීමත් අපෝත් වී වදාළ බෝධිසත්ව ගුණුවපේත බෞද්ධ්‍ය මාධ්‍යජාලයේ නිර්මාතෘු දරනාගම කුසරදම්ම නායක මාහිමිපාණන් වහන්සේට පිින් අනුමෝදන් කිරීම සහ මේ අවස්ථාවට සහභාගී වුණ දායකත්තය දැක්කූ සියලුවදනාට නිදුක් නිරෝගී සුවපත්භාවය පාර්ථනා කිරීම මේ පිංක මේ උතුම් අරමුන් හැටීට සේපත් කරනවා. සමන්ත වෙළගෙදර මහත්මමා ඇතුළ පව්ලී පිරිස. පුුණ්්‍යාන ෝනා කළ සීර දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිරුවාද කළ හැම කෙනෙකුටම ්‍රත්නත්‍ර ආශිරුවාදයෙන් නිදුක් මිරෝගිභාවේ චිරජීවනය සැලසේවා. ඉතාමඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් අමාමහානිවනිින් සැනසෙන්ඩ මෙ සියලුම පු්්‍යෙධරමයන් සීර දෙනාටම හේතු වාසනාවේවාගල ප්‍රාර්ථනා කරමු. ආකා සටठාචබුම්මටතාා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කංතුළු කසාසනං දේවූ වස්සතුකාලේනේ සස්්‍යිය සම්පත්ති හේතුච පීතෝ භවතුළු කෝචරාජා භවතු දම්මිකු.